එදා යෝගේශරන් මාත්‍යා යාපනයේදී කිව්වා 5000ක් දෙමළු සන්නද්ධ කරගත්තොත් සිංහලයෝ යටත් කළ වෙනම රාජ්‍යයක් අපිට පිහිටවන්න පුළුවන් කියලා. ආස්වාදයට පත්වෙච්ච දෙමළ ජනයාව 77 දී අමිර්තලිංගම් මහත්තයලට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා. ඊළම ලැබුණද? ඊළම වෙනුවට ලැබුණේ මේ කන්දක්. ඊළම වෙනුවට ලැබුණේ අනාථ කඳවුරක්. ඊළම වෙනුවට අද උතුරු නැගෙනහිර ලැබිලා තියෙන්නේ 60 දශකයේ 70 දශකයේ දියුණුව තමයි උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ලැබිලා තියෙන්නේ. මම ගියා මේ ළඟදී අම්පාරේ. යාම්මන් දැක්කා ඔය දෙමළ ප්‍රදේශවල ජනතාව උදේට බලාගෙන ඉන්නවානේ දුගී දුප්පත් ජනතාව. මොකටද ට්‍රැක්ටර් එනකම් බලන් ඉන්න උක්කපන්නේ. මට දෙමළ නායකයෙක් කිව්වා ඇමතිතුමා බලන්න අපිට වෙච්ච දේ. අපි තුවක්කු අරගෙන සටනට ගිහිල්ලා අපි බැලුවා දෙමළ ජනතාවට ගරුත්වය ගෙනත් දෙන්න කියලා. අද මෙන්න ගරුත්වය පාරේ හිඟන්න ගානට වැටලා තියෙන අපේ මිනිස්සු. ඒක තමයි අපිට ලැබිච්ච ගරුත්වය කියන්නේ. අද ඒ ජනතාව උදේ කුලී වැඩ කරන්න වතු යාවල් වල උක්කපන්න යන්න හැමදාම දෛනික පැඩියට පාරේ වාඩි වෙලා ඉන්න තත්ත්වයක් ඇතැම් ප්‍රදේශවල අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් අද ඔය පාරම්බාන නායකෝ පාරම්බෑවට මේ රටේ ඔය සමහර පාරම්බාන සිංහල නායකෝ සිංහල ජනගහනය ගැන කතා කරනවා. දරුපවුල් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉන්න ගමන් සිංහල ජනගහනය නැති වෙනවෝ, ජාතිය නැති වෙනවෝ කියලා කෑ ගහනවා. ඒ වගේ තමයි ඔය මුස්ලිම් පැත්ත කෑ ගහන කට්ටියත් මතක තියාගන්න. ඒක නිසා මේ පිරිස ගැන අපි හොඳින් කල්පනා කරන්න ඕනේ. මේ රට තුල ජීවත් වෙන්න ඉන්න හැටියට අපි මේ රටේ අනාගතය ගෙනියන්න ඕනේ හැටියට අපි මේ ගැන කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම මුස්ලිම් නායකව කල්පනා කරන්න ඕනේ. කාත්තන් කුඩිය ගාසා තීරයක් කරන්න ඉඩ දෙන්න එපා කියන එක අපි මේ දේශපාලකින්ට බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒගොල්ලන්ට පාරම් බාන්න පුළුවන්. නමුත් මේවට වන්දි ගෙවන්න වෙන්නේ අන්තිමට අපේ දුගී දුප්පත් ජනතාවට, හැම ජන කණ්ඩායමකටමයි. ඒක නිසා ඒ කාත්තන් කුඩිය ගාසා තීරයක් බවට පත් කරන්න හදන අයව අපි පැහැදිලිව අඳුරගන්න ඕනේ. ඒ වගේම මේ රට නැවතත් ලේවිලක් බවට පත් කරන්න හදන පිරිස අපි පැහැදිලිව අඳුරගන්න ඕනේ. විදේශ රටවල තමන්ගේ දරුපවුල් තැන්පත් කරලා ඇවිල්ලා දේශ ප්‍රේමී ලේකුපිට කරන දුෂ්ට බලවේග ගැන අපි හැමදෙනාම හොඳින් අඳුරා ගන්න ඕනේ මිත්‍රෝ. ඒක මේ රට ඉදිරියට ගෙන යන්න අපිට ඉතාමත් අවශ්‍යයි.